අකොණ්ඩ විලාසිතාව කෙනෙක්ගේ පෞරුෂත්වයේ මූලික අංගයක්. සමහර වෙලාවට අපි සමහර පුද්ගලයන්ව අඳුනගන්නේ කොණ්ඩ විලාසිතාවත් එක්ක. එහෙම කොණ්ඩය නිසාම ජනප්‍රිය වෙච්ච ප්‍රසිද්ධ වෙච්ච අය හෙළ සිනමාවේ, ගායන ශාස්ත්‍රයේ, ඒ වගේම ලෝක සිනමාවේ ඕන තරම් ඉන්නවා. කොණ්ඩය නැතුව ජනප්‍රිය වෙච්ච අය ගැන කතා කරද්දී කාලෙකට කලින් කොණ්ඩය නැති එහෙමත් නැත්නම් තට්ටය සහිත පුද්ගලයින් ගැන සමාජයේ තිබ්බේ එච්චර හොඳ මතයක් නෙමෙයි. සමහර වෙලාවට ටිකක් දඩබ්බර එහෙමත් නැත්නම් ටිකක් වැඩියෙන් කේන්ති යන මේ වගේ අයව හඳුන්වා ගැනීමේ එක් ලක්ෂණයක් විදිහට සමහර පුද්ගලයින් තට්ටය ගැන විවිධ අදහස් දක්වලා තියෙනවා. හැබැයි එහෙම තිබ්බ තට්ටයට ආදරණීය තත්වයක් අනුවර්තනය කරන්න හැකියාවක් ලැබුණා නම් ඒ දේකරේ අපේ ශාස්ත්‍රයේ එකම එක පුද්ගලෙක්. අපි ඒ පුද්ගලයාව හඳුන්වනවා රොනී ලීච් කියලා. ඔහුව මතක් කරත් ඔබේ මුවගට එකතු වෙන්නේ හිනාවක්. ඒ ඔහු ඉතුරු කරලා ගියපු දේවල් නිසා. උදායිරේ සහෘදයා විශේෂාංගයෙන් අපි අද සූදානම් වෙනවා රොනී ලීච් මහතා ගැන කතා කරන්න. එහෙම කතා කරන්නේ අද දවසේ එතුමාට බොහොම විශේෂ නිසා. ප්‍රසංග වේදිකාව තුළ සුවිශේෂී හැකියාවන් පෙළක් එකවර දිගහැරීමට සමත් වූවෙකු සිටිනම් ඒ වෙන කිසිවෙක් නොවේ රොනී ලීච් නම් අපේ ආදරණීය තට්ටයා. අපෙන් සමුගත් ආදරණීය රොනී අයියා 1953 ඔක්තෝබර 19 වනදා උපන් රොනී ලීච් මහතා 1972 දී ගායන තරඟයකට සහභාගී වී සිව්වන ස්ථානයේ හිමි කරගනිමින් තම ගායන දිවිය ආරම්භ කරන ඔහු 1973 දී ප්ලේබොයිස් වාදක කණ්ඩායම සමග එක්ුණා. 1984 වසරේදී විදෙස්ගතවන ඔහු වසර 5කට පසු නැවත පැමිණ ජිප්සි සංගීත කණ්ඩායම සමග එක්වී තට්ටයා කැසට් පටය එළි දැක්වුවා. එතැන් පටන් මීනතෙක්ම දුටුවන් සිනහසයුරේ ගිල්වන ප්‍රසංග වේදිකාවේ නැතිවම බැරි ප්‍රහසන ගායකයෙක් වුණා. ඔහු ගායනයට පමණක් නොව රංගනයටද එකසේ දක්ෂතා දැක්වුවා. සේන සමරසිංහයන් 1983 දී ඈතින් ඈතට චිත්‍රපටය සඳහා ඔහුගේ රංගන දායකත්වය ලබා ගත්තා. එතැන් පටන් සිය රංගන හැකියාව හඳුනාගෙන තම සිනමා දිවිය ආරම්භ කරන ඔහු චෙරියෝ ඩාලින්, සෙල්ලම් කුක්කා, හායි හුයි බබියාච්චි, ජොන්සන් ඇන් ගොන්සන්, ඔන්න බබු, ජොලි බොයිස්, මගෝඩි ගොඩයි, ක්ලීන් අවුට් ආදී විශාල චිත්‍රපට ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබා දුන්නා. ප්‍රේක්ෂකයාට රංගනය සේම ගායනයෙන්ද වෙනස්ම ආරක රසයක් ලබා දුන්නහු කෙල්ලෙ කෙල්ලේ සුදු කෙල්ලේ, මම ගියා අපායේ, කවුද බොලේ මේ ඇලිස්, කවුද කිව්වේ මැරුණ කියලා, අහක බලන් යන්නේ නංගි, ඇයි අපි කළුද වැනි ගීත එදා මෙන්ම අදටත් ප්‍රේක්ෂකයා ඉතා ආසාවෙන් වැළඳගත්තා. 2018 ඔක්තෝබර් පළමුවන දින සදහටම අපාතරින් සමුගත් රොනී ලීච් කලාකරුවානන් අදට ඒ දින ඔහුගේ උපන්දිනේදා චරණ ටීවී අපි ආදරයෙන් සිහිපත් කරන්නෙමු. රොනී ලීච් කියන්නේ ගායන ශිල්පියෙක්. ගායන ශිල්පියෙක් විතරක් නෙමෙයි ඔහු රංගන ශිල්පියෙක්. රංගන ශිල්පියෙක් විතරක් නෙමෙයි ඔහු නිවේදකෙක්. මේ සියල්ලම එකතු වුණාම ඔහු රසවින්දනයේ ඉහළ පරාසයක් නිර්මාණය කරපු ශිල්පියෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ සියල්ලන්ට වඩා ඔහු ඉහළ මිනිසත්කමකින් යුක්ත මිනිසෙක්. ඒ නිසාම අද අපි අතර නැතත් බොහෝමයක් දෙනෙක් රොනී ලීච් මහතාට හරි ආදරෙයි. එතුමාගේ නිර්මාණ හැමෝම අදටත් රසවිඳිනවා. ඒ දේවල් වලට ඉවහල් වෙලා තියෙන්නේ ඔහු තුළ තිබ්බ අසීමිත මනුසත්කම කියලාමයි බොහෝ දෙනෙක් කියන්නේ. අද එතුමන්ගේ උපන්දිනය. අපි සූදානම් වෙනවා එතුමා නැතත් එතුමා ගැන කතා කරන්න. ඒ ගැන කතා කරන්න උදායිරේ සහෘදයා විශේෂාංගයට අපි අද ආරාධනා කරා එතුමාගේ එකම පුත්‍ර රත්නයට, ඒත් එක්කම එතුමාගේ හොඳම මිතුරාට. අපි උදායිරේ සහෘදයා විශේෂාංගයට අද එකතු කරගත්තේ එතුමාගේ ආදරණීය පුත්‍රයා කෙෂාන් ලීච් සමග එතුමාගේ අඹ යහළුවා, නැත්තම් හොඳම යාළුවා රෙක්ස් ඇන්තනි. දෙදෙනාටම ආයුබෝවන්. සුබෝදෑසනක්. කෙෂාන්, මේ අපි රොනී ලීච් මහත්මයාව අර මං කලින් කිව්වා වගේ ගායකෙක් විදිහට, නිවේදකයෙක් විදිහට, රංගන ශිල්පියෙක් විදිහට, එතකොට එන්ටර්ටේන කෙනෙක් විදිහට මේ හැම විදිහටම දන්නවා. හැබැයි තාත්තා කෙනෙක් විදිහට එතුමාව දන්නේ ඔබ? ඔව්, ඇත්තටම මායි අක්කයි කියලා කියන්න පුළුවන් දෙන්නම.
තාත්තගේ මං හිතන්නේ අර හැමෝම අහන ප්‍රශ්නයක් තමයි නැති වුණ කාලෙත් ගොඩක් අහන ප්‍රශ්නයක් තාත්තා කෙනෙක් හැටියට කොහොමද කියන එක ඒක අහන්න හේතුවක් තියෙනවා මොකද ගොඩක් දේවල් අපිට පේනවා දැන් යන මේ ලෝක යන විදිය අනුව අර ගොඩක් දේවල් හරි පැත්තට යන්නේ නැති විත්තියක් යන පොඩි ඩවුට් එකක් තිබ්බා ඒ අවුරුදු ටිකේම ඉතින් දැන් අහන්න හේතුව මොකෝ තාත්තා කෙනෙක් හැටියට මෙයා හැමතිස්සෙම ගෙදර නැති පුද්ගලෙක් කියන එක ඕනෙක් කෙනෙක් තේරෙනවා ඊට අමතරව කොහොමද වගකීම් ටික ඉටු කරේ කියන ටික ඔක්කොම දේවල් ප්‍රශ්න කරන්න ඒ ප්‍රධානම හේතුව ඒක තමයි දැන් එහෙම බැලුවම අපිට කියන්න පුළුවන් එක දෙයයි තාත්තා කෙනෙක් වශයෙන් ඕනම ළමයෙකුට එයාගේ තාත්තා තමයි ඒගොල්ලන්ගේ වීරයා අපේ එක්කෙනාගේ තිබ්බ වෙනස ඇවිල්ලා මං හිතන්නේ එයාට වෙලාව තිබ්බේ නැති වුණත් කොච්චර කාර්යබහුල වුණත් ඒ තාත්තා කෙනෙක්ගේ වගකීම උපරිමයටම ඉටු කරා ඒ කරපු හින්දා තමයි අපිට යම් කිසි තාත් දුරකට දෙයක් තේරුම් ගන්න ඉදිරියට යන්න එයා ඒ පාරක් කපලා ගිහිල්ලා තියෙන්නේ එයාද නැති වුණත් ඒක සෑහෙන් අපේ හිතට ඒක ඒක ඒ වගකීම මොකද්ද ඒ ඇත්තටම ඒක යා ලෑස්ති කරලා දීලා ගිහිල්ලා තියෙන්නේ නැති වුණත් ඒ අඩුපාඩු නම් දෙනවා ළමෙක් කිව්වොත් ඒගොල්ලන්ගේ තාත්තා මේ නැති වෙන එක ඒගොල්ලන්ට පාඩුවක් නෙමෙයි කියලා ඒක නම් අමූලික බොරුවක් ඒත් ඇත්ත කතාව ඇවිල්ලා කොච්චර ට්‍රයි කරත් ඒක හිතින් එළියට ගන්න යා නැති අඩුපාඩුව සෑහෙන්න තියෙනවා ඒ තිබ්බත් ඉදිරියට යන්න පුළුවන් විදිහක පාරක් කපලා ගිහිල්ලා තියෙන්නේ අන්න ඒක තමයි මට තේරෙන ලොකුම ගුණාංගයාගේ ඊට අමතරව එයා ඉතාමත් හොඳ පුද්ගලෙක් තාත්තා කෙනෙක් කියන එක පැත්තකින් තියමු එයා මට විතරක් අක්කට විතරක් තාත්තා කෙනෙක් නෙමෙයි එයා ගොඩක් කට්ටියට තාත්තා කෙනෙක් වෙලා ඉඳලා තිනවා ඒ කියන්නේ ගොඩක් කට්ටිය අමාරුවේ වැටලා ඉන්නකොට අඩුම ගානේ වචනයකින් දෙකකින් හරි ඒගොල්ලන්ව සනසලා ඒගොල්ලන්ට යම් කිසි තාත් දුරක සහයෝගයක් දෙන්න තරම් එයාගේ හිතේ ලොකු කැක්කුමක් තිබ්බා ඒක සමහරකට අපිත් අහනවා අපිටවත් නැති ඒක අපි ට්‍රයි කරනවා යම් කිසි තාත් දුරකට ඒ ලෙවල් එකට පුද්ගලෙක් ගැන හිතන්න ඉතින් ඒක තමයි මම එයාගේ දකින ලොකුම ගුණාංගය හිතාමත් හොඳ පුද්ගලෙක් අනික අනිත් අලුත් කෙනෙක් දියුණු වෙන්න පුද්ගලෙක් අමාරුවේ වැටලා ඉන්නකොට එයාට උදව් කරන ඒ වගේ ගුණාංග සෑහෙන්න එයාගේ හිතේ තිබ්බා අනික ඒ කරපු දේවල් වල ප්‍රතිඵලයක් ලෙස තමයි අද එයාව ගොඩක් කට්ටිය එයාව මිස් කරන්නේ ඕනෙම මිනිස්සෙක්ගේ ඇතුලේ චරිත කිහිපයක් තියෙනවා විශේෂයෙන්ම පිරිමි කෙනෙක් වුණාම සැමියෙක් විදිහට ඔහු ජීවිතය ගත කරන විදිහට නෙමෙයි පියෙක් විදිහට ඔහු දරුවන් එක්ක හැසිරෙන්නේ එතනින් එහාට ඔහු වෘත්තීය ජීවිතය තුළ තවත් චරිතයක් එතනින් එහාට යාළුවෙක් වුණාම තවත් වෙනස්ම කෙනෙක් වෙන්න පුළුවන් ඔබට කොහොමද රොනී ලීච් කියන ඔබේ ආදරණීය මිත්‍රයා දැනෙන්නේ අතර කියනවා නම් රොනී ලීච් ඔමාන් වල වැඩ කරනකොට 1970 ගණන් වල සහ 89 තුල मगे अय्या वेडगेव ओमान ए संबंधी तमय वेडियम अय्या रोणि तेक् तिबिल हे वेडकंडम इट पे या ये काल इंदा इट से अतट लंका एंड तुमना मे अतरे आगे एक्टिंग जिप्सीस के हिट पु सुनील पेरेरा बला हिटिया मे आट मुख खरी करांड पुलवां के ඊට පස්සේ සුනිල් අයියා මම හිතන පියල් පෙරේරාට කිව්වා රොනී ලීච්ට ලංකාවට එන්න කියලා ඇවිල්ලා ඉවරලා මෙහි තමයි එයා ඉස්ලාම ඇවිල්ලා තට්ටිය සින්දුව පටන් ගන්නකොට තමයි මේ මම ඇත්තට මේ මගේ අයියා කිව්වා මෙහි ඒ හින්දා මෙහෙට එනවා රොනී ලීච් ඊට පස්සේ මේ ආවේ දවසේ ඉඳන්ම අපි ඉතින් චුට්ටක් යාත් එක්ක ළඟින් ළඟින් හිටියා අන්තිමටම මට ඇත්තට කියන මගේ අයියා වගේ රොනී අයියත් එක තමයි මම හැමතිස්සෙම යන හැම බුකින් වලටයි ඕන තැනක මේ ඇත්තට කියන ටුවර් ටුව එකකුත් ගිහලා දිනවා ඩුබායි වලට ඒ වගේ සම්බන්ධයක් තිබිලා දිනවා රොනී අයියත් එක හැබැයි ඒ වගේ චරිතයක් නම් මට නම් හිතෙන හොයාගන්න බෑ එයාගේ ඒ කරන දේ ඒ වගේ මේ මොකක් දේවල් ඉතින් එයාගේ ඉදිරියේ ගමන් ගිහිලා දිනවා මොකක් මිනිසුත් එක්ක ගැවිසීලා තියෙනවා ඒක තමයි එයා ඇක්ටිං විතරක් නෙමෙයි මියුසික් විතරක් නෙමෙයි
හුඟක් චැරිටි ඒ වගේ දේවල් වලටත් හුඟක් වැහැලා තිනවා. ඉතින් මමත් ඉතින් ඒ තුල ඇතුලේ එයත් එක්කම තමයි වැඩියෙන්ම ෂෝස් වලට ගිහිලා තියෙන්නේ. ඒ වගේම ළඟින්ම තමයි ගෙදර කට්ටියත් ඉතින් මම ගෙදර යනවා. ගෙදර කට්ටියත් එක්ක එකතු වෙලා එයාගේ ඉතින් කටයුතු කරගෙන ගියා. කෙෂාන් අද 2021 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 19 වෙනිදා තාත්තගේ උපන් වර්ෂය අපි මතක් කරමුද? 1953 ඔක්තෝබර් 19. සාමාන්‍යයෙන් ඔහු ජීවතුන් අතර ඉන්න කාලෙදි කොහොමද උපන් දිනේ සමරන්නේ? අන්තිමටම සමරපු එකේ නම් පින්තූර ටිකක් මගේ එයාගේ පරණ ෆෝන් එකේ මේ ළඟදී බල බල හිටියා. එයාගේ මූණ වගේ කේක් එකක් අපි ගැහුවා 64 වෙනි උපන් දිනේ. මේ එදා ඉතාම සතුටු නයි උපන් දිනේදී. ඒත් ඊට කලින් අවුරුදු වල මම හිතන්නේ 50 වෙනි උපන් දිනේ සුවිශේෂයි. මොකද ඒකට හේතුව ඒක ගොඩක් කට්ටිය ඇවිල්ලා අපි මම හිතන්නේ හෝටල් එක ගත්තේ ගල් කිස්සේ. එතන ගොඩක් ෆීල්ඩ් එකේ කට්ටිය ගොඩක් ආවා. ඊට අමතරව ඒ උපන් දිනේ කියන දේ යාට සෑහෙන ලොකු දෙයක්. අපේ උපන් දිනයක් වුණත් අනිත් කව යාළුවෙක්ගේ උපන් දිනයක් වුණත් මේ සෑහෙන ලොකු දෙයක්. එයා එක සෑහෙන වග කියන්නේ වග බලාගෙන ඉන්න එකක්. එයා වියදම් කරන එකද කියන්නේ යා කොහොම හරි ඒක සෙලිබ්‍රේට් කරන එක සෑහෙන්න ලොකු විදියට කරන්න තමයි හැමතිස්සෙම බලන්නේ. ඉතින් හැම අවුරුද්ද පවා දැන් කාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් නොකරත් දැන් මගේ බර්ත්ඩේ එක ගත්තොත් මම වැඩි එක සෙලිබ්‍රේට් කරන්නේ. හැබැයි යාගේ එක නොකරොත් ඒක ලොකු ප්‍රශ්නයක් ගෙදර. ඉතින් මේ ඒක එයා සෑහෙන්න බලාගෙන හිටපු දවසක්. ඔබතුමාට මේ ළඟම මිතුරා වුණ හින්දා අමතක නොවන සිදුවීම් මොන තරම් ඇති රොනි ලීච් මහත්මයාත් එක්ක බැඳුණු කියන්න නම් තියෙන ඕන දේවල් ඉතින් රොනි අයියා ගැන අපි එකක් දෙකක් මතක් කරා. මේ අතර කියන ලොකුම එක තමයි දැන් දෙහිවල කරගම් පිටියේ පොලට යනකොටත් ඉතින් මම ඉරිදා යනවා. එයාගේ වයිෆ් ඉවෙට් දෙනවා මේ බඩු ගේන ලිස්ට් එකක්. ඊට පස්සේ ගිහිල්ලා දැන් ලියාගෙන යන්නේ එක ලිස්ට් එකක්. ඊට පස්සේ ගේන්නේ වෙන බඩු. මොකද කට්ටිය මේ එතන බඩු ගන්නවට වඩා අහනවා රණි අයියා මොකද්ද ඉදිරි යමන යන්නේ මොනවාද කියන්නේ සින්දු ඒ වගේ තමයි. ඉතින් දේවල් තව ඉන්සිඩන්ස් ඉතින් තියෙනවා. ඉතින් ඒක පස්සේ ඉදිරියට මම චුට්ටක් මතක් කරන්න. රොනි ලීච් කියලා කියන්නේ බොහොම මේ භක්තිමත් ආගමට නැඹුරු පුද්ගලෙක් බව කියනවා. ඔව් ඕනම ආගමකින් ඒගොල්ලෝ කියනවානේ දේවල් ටිකක් තියෙනවා කියලා ආගමෙන් බලාපොරොත්තු වෙන පුද්ගලෙක් හැටියට. ඒ ආගමික ලෙස බලා අපි ක්‍රිස්තියානි ඇංග්ලිකන් අපේ ආගමෙන් බලාපොරොත්තු වූ සියලු දේවල් ඒ කියන්නේ පුද්ගලයෙක් හැටියට ඒ ඉටු කරන්න තියෙන වගකීම් සහ බයිබලයේ තියෙන දේවල් ගැන සෑහෙන්න එයා අවධානය යොමු කරා. අනික එයාගේ තියරි එක තිබ්බේ ඒ කියන දේවල් ටික ගැන කතා කරන එක විතරක් ඇරෙන්න ඊට අමතරව ඒ දේවල් කරලම පෙන්වන්න ඕනේ කියලා. පෙන්වන්න ඕනේ කියලා කියන්නේ වැරදි විදිහකට නෙමෙයි. කියන්නේ නිකන් අර ෂෝ එකක් දානවා වගේ නෙමෙයි. කරපු ගොඩක් දේවල් තාම අපිවත් දන්නේ නැහැ. සමහරක් දේවල් මලගෙදරට පස්සේ දැනගත්ත ගොඩක් දේවල් තියෙනවා. ඔරුව කරකොලත් ඇරියා වගේ ඒව දැනගත්තම සෑහෙන්න මිනිස්සුන්ට උදව් කළා. ඒ වගේ ජීවිතේ පුළුවන් තරම් දෙවියන් වහන්සේට හැමදාම යාඥා කරනවා. අපි අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල් මිනිස්සුන්ට උදව් කරනවා. පල්ලිය ෆාදර්ලා ආපු හැම ෆාද කෙනෙක්ම වගේ එයාගේ යාළුවෝ ලෙවල් එකට හිටියේ හැම මාර ආදරේ ඔක්කොම ආවා මේ මලගෙදර. ඒ කියන්නේ කලින් හිටපු කට්ටියත් ඒ වගේ ඉතාමත් වගකීම් ටික හොඳටම කරා කියලා කියන්න පුළුවන්. ඔහු සමාජ සේවකයෙක් විදිහටත් මේ මහා ප්‍රසිද්ධියේ මේ මුහුණු පොතේ හැමත් නැත්තම් අන්තර්ජාලයේ ජනප්‍රිය කරගත්තේ නැති වුණාට බොහෝ සේවාවක් කරලා තියෙනවා කියනවා. ඇත්තට කියනවා නම් අපි බැලුවොත් පිළිකාර ඕහලට ඒකේ තියෙනවා චිල්ඩ්‍රන්ස් වෝඩ් එක. මේ හුඟක් හරි ආසයි ඒ වගේ දේවල් කරන්න. ඊට පස්සේ SOS කියලා නිවාසයක් තියෙනවා පිළියන්දල දරුවන්ගෙන්. ඒකට ඊට පස්සේ තව ඔය වයසක මඩන් දෙනවා. ඊට පස්සේ පැපිලියානේ තව එකක් තියෙනවා. ඒ වලට තමයි එයා ආස. අනිත් එක තව එකක් තමයි එයාගේ උපන් දිනේ පාටියක් තියන්න ඉස්සෙල්ලා උදේ මට කොහම හරි එන්න කියනවා. ඇවිල්ලා කොයි හරි කඩේකට ගිහිල්ලා ගන්නවා කැම්ප පැකට් ටිකක්. අනිවාර්යෙන් ඉන්නේ හිඟන්නුන්ට පාරේ ඉන්නේ හිඟන්නුන්ට අනිවාර්යෙන් කැම්ප පැකට් එකක් දීලා එයා හැමතිස්සෙම හිතන්නේ ඒක. ඉස්සෙල්ලා ඒක කරලා තමයි හැන්දෑවට මොකක් හරි පාටියක් හරි මොකක් හරි arrange කරන්නේ ඒ වැඩේ කරලා. අනිත් එක තව එකක් කියන්නේ තව පල්ලියටත් අනිවාර්යෙන් මිස් කරන්නේ.
කොච්චිකඩේ සේහන්ත අන්තෝනි පල්ලියට හැම අඟහරුවාදාම රෑ 8 මාට අනිවාර්යෙන් යනවා. ඒ වගේ දේවල් තමයි ඉතින් කරලා එයා ඒ හැමදාම බුකින්ග්ස් උනත් ඒව ඔක්කොම බලන්නේ ඒ සුවාන්සිට කියලා සාන්ත අන්තෝනි තුමාට කියලා තමයි ඔක්කොම කරන්නේ. එතුමා මේ 1973 වර්ෂයේදී ශේෂ්ත්‍රයට එන්නේ ආධුනික ගී තරඟයක් ඔස්සේ කියලා කියනවා. ඔව්. අපි මතක් කරමුද කෙෂාන් ඔබ දන්නවද ඒ ඉතිහාසය? ඔව් ඒක ගැන කතා කියලා නම් තියෙනවා මම ඉපදෙනවා තියා හිතලවත් නැහැ ඒ කාලේ. ඒත් මායක් ඇදෙන්නම ඒත් ඉතින් යා හැම තිස්සෙම ඒ කතා ටික කියන පරණ කතා ටික හැම තිස්සෙම කියනවා. 1973 දී ඔහොම තරඟකින් ඇවිල්ලා මම හිතන්නේ තරඟේ දින්න කියලා. ඒත් යම් කිසි තත් දුරකට ඇවිල්ලා ඒ ටැලන්ට් එක තියෙන බව එයා හැම තිස්සෙම එයා දැනගත්තා. එයාට ඒ විශේෂත්වයක් තියෙනවා කියලා. මොකෝ මිනිස්සු ඇවිල්ලා කියන එකයි ඊට අමතරව ගිහිල්ලා එයාට ස්ටේජ් එකකට නැග්ගම එයාට අර ජනතාව අල්ලගන්න පුළුවන් ඒ කැරිස්මැටික් කියලා කියන්නේ අපි ඉංග්‍රීසි වලින් ඒ ඒ ගතිය තිබ්බා එයාට. ඉතින් ඒක එයා තේරුම් ගත්තා. එයා වෙන ෆීල්ඩ් එකක හිටියේ. ඒත් එයා කවදා හරි බලාපොරොත්තුෙන් හිටියා යම් කිසි දා දුරක ජනප්‍රිය පුද්ගලෙක් වෙයි කියලා. ඔහු මේ හෝටල් ශේෂ්ත්‍රයේ රැකියාව කරපු කෙනෙක්ද? ඔව්. එයා කිව්වා වගේ ඔමාන් වල තමයි හිටියේ. හෝටල් F&B සෙක්ෂන් එකේ හිටියේ. මේ එතන මේ කොහොම හරි ආ වැඩ කරලා ඔමාන් වල බ්‍රිටිෂ් යාෆෝස් මෙස් එකේ වැඩ කර කර ඉන්න ගමන් 1989 දැන් ඊට කලින් උත් බෑන්ඩ් එක එහෙම සින්දු කියලා තිබ්බා අර 73 ඉඳලා. ඒත් හරියටම ලංකාවට ඇවිල්ලා ආයි නොයන්නේ අක්කා ඉපදුනාට පස්සේ 81 වර්ෂයේදී මේ සුපර් গোল্ডන් චයිම්ස් සංගීත කණ්ඩායමට එකතු වෙනවා නේද? ඔව්. එයා එකතු වුණාට අර මං කිව්වා වගේ ටික කාලයක් නැවත විදේශගත වෙනවා. ඔව්. මෙහෙ ඉන්නවා යනවා ඒ වගේ ලෙවල් එකක් තිබ්බේ 100%ක් අර ප්‍රසිද්ධකම කියන එක ආවේ නැහැ වෙද්දි. හැබැයි ටැලන්ට් එක තිබ්බා. එයා එක ගැන එහෙත් එහෙම් මෙහෙන් සින්දු කියලා මෙහෙ ආවට පස්සේ 89 තමයි ජිප්සිස් වාදක මඬුල්ලේ සුනිල් පෙරේරායි පියල් පෙරේරායි යාට චාන්ස් එක ලබා දෙන්නේ. එතනින් එහාට ඉතින් උඩටම තමයි ගියේ. නැති වෙන දවස වෙනකන් අද වෙනකන් ප්‍රසිද්ධ වෙන්න හේතුව ඒක. එයා හැමතිස්සෙම කියනවා ටීවී ප්‍රෝග්‍රෑම් වල ඒගොල්ලන්ට ණය ගැතියි කියලා. මොකද ඒගොල්ලෝ සෑහෙන්න සේවයක් එයා වෙනුවෙන් ඒ කරපු සේවය ගැන සෑහෙන්න හැමතිස්සෙම කතා කරලා අපිටත් කියනවා හොඳට මතක තියාගන්න මේ චාන්ස් එක හම්බුන හින්දා තමයි අද ඕගොල්ලන්ට මෙහෙම හරි දෙයක් කරන්න පුළුවන් වෙන්නේ කියලා. කණ්ඩායම් සංගීත ශාස්ත්‍රය ඇතුලේ වේදිකාවට උචිත හඬ, වේදිකාවට උචිත රුව, වේදිකාවට අවශ්‍ය ශිල්පීන් තෝරගන්න ජිප්සිස් නායක සුනිල් පෙරේරා මහත්මයාට හොඳ ඉවක් තිබ්බා කියලා බොහෝ දෙනෙක් කියනවා. ඒ කතාව නැවත නැවත සනාථ වෙනවා මේ වගේ උදාහරණත් එක්ක. රෙක්ස් මහත්මයා මේ ජිප්සිස් එක්ක රොනි ලීච් මහත්මයාගේ සම්බන්ධයත් හරි අපූරු කතාවක් නේ. ඔව්. ඔහුගේ ඔහුට උරුම වුණු ලස්සන කොණ්ඩේ නැති වෙන්නෙත් මේ ජිප්සිස් සම්බන්ධ වීමත් එක්ක. අපි මතක් කරමු මේ කතාව. ඉස්සෙල්ලාම ඇත්තටම දැන් යා ආවන් පස්සේ ගියා මේ සුනිලයලේ ගෙදරට. ගෙදරට ගිහලා ඉතින් ඒ කාලේ ඉතින් කොණ්ඩේ තිබුණා. ඊට පස්සේ ඉස්සෙල්ලා පියලයි යත් ඉඳලා තියෙනවා. ඉඳලා ඉතින් ওই සින්දුව ගැන ඉතින් කියලා තියෙනවා. ඊට පස්සේ පියලයියා තමයි රොණිය අයට කියලා තියෙන්නේ මේ සින්දුව කියනකොට ඉස්සෙල්ලාම තට්ටි ගහන්න ඕනේ කියලා. ඊට පස්සේ ඉතින් රොණේ ඉතින් කිව්වා ඉතින් කමක් නැහැ. ඉතින් ඒකෙන් තමයි රොණේ ඇත්තට ජිප්සිස් එකත් එක්කම සුනිල් අයියා PL කියන විදියටම song එකක් තට්ටේ අින්දා ගාලා දැම්ම කොණ්ඩේ කෙලිම ඩාලේල ඉතින් ඉදිරියේ ගමන ඉතින් යන්න ඉතින් එහාට ඔයගේ රසවත් කතාවකුත් තියෙනවා. ඊට පස්සේ මේ ගෙදර ආවට පස්සේ අම්මා දොර ඇරලා ආයෙ දොර වහලා තියෙනවා. මේ ඒත් ඉතින් ඒක කොහොම හරි ෂේප් කරගෙන වැඩේ කරන් ගියා. කාලයකට කලින් අද වගේ අන්තර්ජාලය ඔස්සේ ගීත මුදා හැරීම එහෙමත් නැත්නම් මියුසික් වීඩියෝ වගේ දේවල් ප්‍රචලිත වෙලා තිබ්බේ නැහැ. මේ දේවල් මේ තවමත් අපේ සමාජයට අලුත් තමයි. ඒ කාලේ නිකුත් කරේ ගීත කැසට් පට. කැසට් පට සඳහා කවරයක් නිර්මාණය වෙනවා. මේ කවර බොහෝ වෙලාවට ගීත ලෝරින් බොහොම ආදරයෙන් ජනප්‍රිය තරු අදාළ ඡායාරූප මේ දේවල් එකතු කරගන්නවා. දැන් ඔය තට්ටේ ගාපු ඡායාරූපයත් එක්ක එම ගීත අඩංගුණු සංගීත මේ පටයත් එහෙමම තමයි නේද? ඉමහත් ජනාදරයට ලක් වුණා කියලා කියනවා. ඇත්තට හරි. ඔබට මේ අමතක නොවන සිදුවීම් රසක් තියෙනවා කිව්වනේ රොනි ලීච් මහත්මයාත් එක්ක. අපි මතක් කරමුද තවත් එකක්. ඇත්තට එක ෂෝ එකක් තිබ්බා මේ මවුන්ට් ලවිනියා හෝටල් එකේ. එතන මර්සියක්ත් එක්ක තමයි ඇක් කරුවේ. ඊට පස්සේ ඒ ඇක් කරන්න පාට් එකේ නේද බලනකොට මර්සියක්ත් තාම ඇවිල්ලා නැහැ.
දැන් ටයිම් එකේ ෂෙඩියුල් එකක් තියෙනෝනේ. ඒ ෂෙඩියුල් එකට බලනකොට ඉතින් මර්සි එකට කිව්වා මේ හෝටල් රෝඩ් එකට දාන්න යනකොට එයා කෙලින් වෙන පැත්තකට ගිහිල්ලා. දැන් ඊට පස්සේ එන එක්කෙනා වාහනේට කතා කරනකොට බලනකොට එයා හෝටල් එකත් ඔක්කොම පාස් කරලා ගිහිල්ලා ගල්කිස්ස හන්දියෙන්. දැන් මෙතන කට්ටිය ටයිම් එක දීලා තියෙනවා. ඒකට ලෑස්ති වෙන්නවත් බලන්න. ඉතින් ආවේ ගමන් දැන් මර්සි එක කෙලින් මුකුවා. කමන්නෑ තියෙන එකක් අපි ඇඳගෙන කොහොමද වැඩේ කරමු. මොකද මිසු බලන් ඉන්නෝනේ. ඒ වගේ ඉන්සිඩන්ට්ස්ත් අතර මේ තියලා තිනවා රොනිට ඉතින් අර එයා ටුට්ටක් ඉතින් ටෙන්ෂන් එක වැඩි අර එයාත් එක්කම ඇක් කරන එක වෙලාවට ආවේ නැත්තම් ඒ වගේ ඉතින් ඉන්සිඩන්ට්ස් ටිකක් තියෙනවා ඉතින් කිෂාන් අපි මේ ඔබේ පියාව දකින්නේ හැම වෙලාවෙම මේ hina වෙලා ඉන්න එමත් නැත්තම් ප්‍රහසන රංගන ශිල්පියෙක් විදිහට එයා ගෙදරත් එහෙම කෙනෙක්ද නැත්තම් ඊට වඩා වෙනස්ද ඔහුගේ නිවසේ ස්වරූපය එයාගේ මෙහෙමයි ෆන් එකකින් ඉන්නවා කියලා කියන්නේ අපේ භාෂාවෙන් හැමතිස්සෙම විහිළුවක් කරගෙන කට්ටියට ලනු දෙදී ඒ පවුලෙන් එන එකක්. යාගේ අයියලත් සමහරක් විට එහෙමයි. අපි පිස්සු නටනවා ඒ වගේ අපි භාෂාවෙන් කියනවනේ. ඒත් ඉතින් මිනිස්සෙක්ට හානියක් නොවන විදිහට සමහරක් විට අර දෙයක් අර ලනුවක් දුන්නම සමහර කට්ටිය අහු වෙනවා කියලා තේරුණාම යම් කිසි තැනකට ආවම කියනවා අයියෝ හරි හරි මේ මං රොණී කතා කරන්න කියලා ඒක විහිළුවකින් ෂේප් කරනවා. ඒ විදිහට තමයි හිටියේ හැමතිස්සෙම ගෙදර. ඒත් දැන් යම් කිසි තීරණයක් ගන්න හරි වගකීමක් ඉටු කරන්න හරියට chance එක ආවොත් හරි ඒක එයා හිතනවා නම් කරන්න ඕනේ කියලා. ඒ දේවල් ගැන බොහොම සීරියස් විදියට තමයි බැලුවේ. ඒ කියන්නේ එයා විහිළු කරනව අතරතුරදීම පවුලේ යම් කිසි තීරණයක් ගන්න එක ඉතාමත්ම හොඳට බල්ලා හිතලා බල්ලා තමයි ඒ තීරණ ගන්නේ. සමහරකට දවස් දෙක තුන මට හිතන්න කල් දෙන්න කියලා වගේ දේවල් කියලා තියෙනවා අපිට. හොඳට يعني හිතනවා යා. ගොඩක් දේවල් අර ඕනටත් වඩා හිතනවා කියලා කියන්නේ. ඒ ප්‍රශ්නෙත් යට තිබ්බා. ඒත් සීරියස් වෙලාවට සීරියස්. ෆන් එකකින් ඉන්න වෙලාවට හොඳටම උපරිම ෆන් එකකින් හිටියා. අම්මත් එක ගනුදෙනු මොන වගේද කියලා තියෙනවා. අම්මා මුණ ගැහුණේ කොහමද මේ වගේ විස්තර? ඔව්. ඉතාමත් තරුණ කාලේ තමයි හම්බෙලා තියෙන්නේ. එයාගේ ඒක අවුරුදු මම හිතන්නේ අවුරුදු 10 හතර දෙනෙක් කොයිද තමයි යාළු වෙලා තියෙන්නේ. ඒ යාළු වෙලා තියෙන හින්දා අවුරුදු ගාණක් තිස්සේ ඕක තිබිලා තියෙනවා. තිබිලා අන්තිමටම මේ බැන්දෙත් යාව තමයි. එහෙම ඒ අර මේ ආදර කතාවක් හැටියට ගොඩක් වෙලාවට ඒක අපිට හැමතිස්සෙම උදාහරණයක් හැටියට කියන්නේ. මොකද මේ දැන් ඉන්න කාලේ ළමයි සමහර විට මාසෙන් දෙකෙන් ඕවා ඉවර වෙනවා. ඒව ඇත්ත ආදරේ නෙමෙයි මේ බලන් වාගේ අම්මයි මායි දැන් කොච්චර කල්ද කී කිය හැමතිස්සෙම මටයි අක්කටයි කියනවා. අනික දුන්න ලොකු අවවාදයක් තමයි යම් කිසි දෙයක් කරනවා නම් ඒක සීරියස්ලි කරන්ද මිනිස්සුන්ට හදවතට දෙන දේවල් කරන්න එපා කියලා හැමතිස්සෙම ඒක කියනවා. රොනි නීස් මහත්මයා ගැන කතා කරද්දී කණ්ඩායම් සංගීතයත් එක්ක එතුමා ගායනා කරපු ගීත අතිශය ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා. අදටත් මේ අපි කට්ටිය එකතු වෙලා පාටි එකක් එහෙම තිනවනවා නම් ගෙෂාන් මේ ගීත ගායනා කරන ඔබේ පරපුරේ තරුණයන් පවා නේද? අනිවාර්යෙන්. හරි ප්‍රශ්නයක් එනවා. ඒක මොකද ඒ සින්දුවක් ප්ලේ වෙච්ච ගමන් අදිනවා මැදට. ඒ තාත්තගේ සින්දුව නේද කියලා කොහොම හරි සින්දුව කියවන්න හදන්නේ. ඒක තමයි මමත් කල්පනා කරේ. ඔයාට කියන්න බැරිද? කියන්න පුළුවන්. ඒත් ඉතින් මේ අහගෙන ඉන්න පුළුවන්ද කියන එක තමයි ප්‍රශ්නේ. හරි එහෙමනම් අපි මේ ඔබේ පියාගේ ගීතයක් අහන්න තමයි සූදානම් වෙන්නේ. අපි ගීතය අහමු. කවුද ලොක්කද? කවුද ලොක්කකින්? කවුද මාව කීප්ටුවේ? ඕ මගේ නින්ද කඩුවනේ. මම ටිකිරි වලේ. ටිකිරි. මගේ ටිකිරි වලේ.
රොනි ලීච් කියලා කියන්නේ භාෂා කීපයකින්ම ගීත ගායනා කරපු ගායකයෙක්. ඔබ මේ එවැනි විවිධ භාෂාවලින් ගීත ගායනා කරපු සම්දර්ශන වලට එහෙම සම්බන්ධ වෙලා තියෙනවද ඔහුත් එක්ක? ඔව් ඇත්තට අපි යාපනයට ගිහිල්ලා රොනි එයා ගිහිල්ලා ඒ යාපනයේ ඇත්තට කියනවා නම් හමුදාව කට්ටියක් ඇවිල්ලා හිටියා. ඒ පිරෙන්නම හිටියේ දෙමළ කට්ටිය. ඒ සංගීතය බලන්න කොමරි රොනි අයියාට අවස්ථාව ලැබුණා පාන්දර 1ට විතර. ඉතින් ඒ වෙලාවෙත් කට්ටිය උගක් නිදියගෙන වගේ හිටියේ ඔය ෂෝ එක බලන්න අපි. රොනි අය බෑහැලා වෙලා මට මතකයි අර සින්දුවක් තියෙනවා බඹර කලානේ කියලා. ඒ සින්දුව කිව්වම ඒ මිනිස්සු ඔක්කොම නැගිට්ටා. නැගිටලා නටලා ඒ වෙලාවෙම මට මතක නැහැ මොකද බෑන්ඩ් එක පොඩි නන් ස්ටොප් එකක් ගැහුවා විනාඩි 15ක් විතර. ඒකත් එක්කම බලන්න තිබුණේ කොච්චර සෙනග ඒ විනාඩි 15 එන්ජොයි කෙරුවා කියලා. කොළඹ ඉගෙන එක්කෙනෙක් ඇවිල්ලා එහෙ සින්දු කියනකොට මිනිස්සු හරි සන්තෝසයි. ඉතින් ඇත්තට කියනවා රොනි අයට කියන්න පුළුවන් ඉංග්‍රීස් සොංග්ස් පුළුවන්, දෙමළ සින්දු කියන්න පුළුවන්, හින්දි සොංග්ස් කියන්න පුළුවන්. ඒ එයාගේ වෙලාව හැටියට එයා දන්නවා මේ වෙලාවට සින්දු කියන්න. ඒ විදිහට මේ ටැලන්ට් එකයි එයාගේ ඒ එන්ටර්ටේන්මන්ට් ඒ සින්දු වල නටන්න පුළුවන් කට්ටියට එයා දන්නවා ඒ වගේ කේට කරන්න. කෙෂාන් රංගන ශිල්පියෙක් විදිහට තාත්තා චිත්‍රපටි රසකටම දායක වෙලා තියෙනවා නේද? ඇත්තම කියනවා නම් ගායන ශිල්පියෙක් මගේ ගායන හැකියාව තිබ්බට ඉස්සෙල්ලාම එයා සිනමාවට තමයි එන්නේ. ප්‍රසිද්ධ වෙන්නත් කලින් ඈතින් ඈතට කියලා චිත්‍රපටයෙන් තමයි එයා මට අවුරුද්ද මතක නැහැ හරියටම 70 ගණන් වල මං හිතන විදිහට තමයි චිත්‍රපටි වලට එන්නේ. ඊට පස්සේ ඉතින් ඒකේ නම් විකට චරිතයක් නෙමෙයි කරන්නේ. සීරියස් රෝල් එකක් දෙකක් කරලා තිනවා. ඒකත් එයා හැමතිස්සෙම බලන් හිටියේ සීරියස් රෝල් එකක් දැන් දෙයි කියලා. ඒත් අර විකට චරිත තමයි ගොඩක් හම්බුනේ. මොකද ඒක කරපු විදිය අනුව ගොඩක් රොයි ඩිසිල් වගේ චිත්‍රපට මම හිතන්නේ 10ක වගේ හිටියා. ෆ්‍රෑඩ් ඩැනියල් දවල් මිගෙල් චෙරියෝ ඩාලින් ගොඩක් මගෝඩි ගොඩයි ගොඩක් ඒ වගේ කියන්න ගියොත් මම ඉතින් හිට වෙනවා. සෑහෙන්න අපිට දිග ලේඛනයක් ඉදිරිපත් කරන්න වෙනවා. අනිවාර්යෙන් අනිවාර්යෙන්. අනික ඒක ගොඩක් කට්ටියගේ තියෙන ප්‍රශ්නයක් තමයි. දැන් ආයේ ඒ වගේ චිත්‍රපට හැදෙයිද කියන ප්‍රශ්නාර්ථය තියෙනවා. ඒත් ඉතින් මම ඒගොල්ලන්ගේ තිබ්බ මෙහෙම එකකුත් අපි විතරක් නෙමෙයි මේක කරන්න පුළුවන්. තව ඉස්සරහට ගොඩක් ටැලන්ට් එකයි වෙන විදියකට ටැලන්ට් එකයි ඒ දෙක ඒ දෙක ඒක හොඳට බලලා මේ පුළුවන් තරම් අපිට සහයෝගය දෙන්න. ඒ යත් ඉන්න කාලෙත් ඒක තමයි පුළුවන් තරම් කරේ. අලුත් කට්ටියට සෑහෙන්න සහයෝගය දුන්නා. බොහෝ රංගන ශිල්පීන් මේ තමන්ගෙන් පසුව තමන්ගේ ආභාෂය වෙනත් තමන්ගේ දරුවෙකුට තිරණ කරනවා. ඇයි ඔබ හෝ ඔබේ සහෝදරිය හෝ රංගනයට ගායනයට එහෙමත් නැත්නම් නිවේදනයට යොමු නොවුනේ? ඔක සෑහෙන්න කට්ටිය අහන ප්‍රශ්නයක්. මම කියන්නේ 100%ක් ඒක අපි කරන්නේ නැහැ කියන තැනේ නෑ මම. මම හිතන්නේ ටැලන්ට් එක තියෙනවා දෙන්නගෙම. ඒත් ඉතින් අර මං වට ප්‍රෝග්‍රෑම් එකකට කලින් උත් කතාවක් කිව්වේ ඒක පිහිටලා තියෙනවා නම් තරුවල ලියලා තියෙනවා නම් ජීවිතේට ඒක කවුරුත් ඔයාගෙන් උදුර ගන්න බෑ. ඒක ඒක ඒ විදිහට වෙන්න තියෙනවා නම් ඉදිරියට කාටවත් වළක්වන්නත් බෑ. නොවෙන්න තියෙනවා නම් සමහරක් කට්ටියගේ විතරක් ලියලා තියෙනවා නම් ඒක ඒ විදිහට වෙයි. හැබැයි ඒ ඒ මොහොත තාම උදා වෙලා නැහැ කියලා තමයි හිතන්නේ මයි අක්කයි දෙන්නම. මොකද අපි වෙනම පැති දෙකක ගිහිල්ලා තියෙන්නේ. අක්ක ඕස්ට්‍රේලියාවේ මම මෙහෙ වෙනම පැත්තක ගිහිල්ලා තියෙන්නේ. කියන්න බෑ හැබැයි. ඉස්සරහට වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. එක පාටම වෙන්නත් පුළුවන්. හොඳම උදාහරණය යොහානි. රොනි ලීච් මහත්මයාගේ මරණය ඔබට කොහොමද ආරංචි වෙන්නේ? ඇත්තට මට නිවුස් එක හම්බුණාම මම ඉස්සෙල්ලාම ආවා ගෙදරට. ඇවිල්ලා කෙෂාන් තමයි මට ඉස්සෙල්ලාම කිව්වේ. මං ආවේ වාහනේ වුණත් මට බහිද්ද බැරි වුණා. ඇත්තට කියනවා ගල්ුණා ඇත්තටම. ඒ ආවේ වාහනේ එහෙමම හිටියේ. මට කකුල් දෙක මේ පැත්තට ගන්නත් බෑ, ඒ පැත්තට ගන්නත් බෑ. මේක ගල් ගැහිලා හිටියේ. කොමාරි විනාඩි 5ක් විතර මට එළියට බහින්න බැරි වුණා. මොකද ඇත්තට යනකොට වුණත් අන්තිම දවසේ මං ගෙදර ගිහිල්ලා ඇත්තට කියනනම් අපි ගිහිල්ලා දොස්තර වුණත් බලමු එයා කිව්වා රිපෝට්ස් ඔක්කොම හොඳයි, කිසි කරදරයක් නැහැ. ඒ ගිහිල්ලත් අපිට කතා කරුවා. ඒ වගේම තව එකක් මට කියන්න තිබ්බා. මේ තව
රොණි අයගේ හිතවතෙක් උල්ගස් ඕවිට එයා රෑ 10ට කතා කරලා තිනවා ලංකාව වෙලාවයි රොණි අයට ඒ මයිතන පාන්දර 1 1 1 හරි 2යි වෙලාවට ඒ වෙලාවත් රොණි අය කතා කරලා දිනා එයාට ඒකෙන් පස්සේ තමයි අපි ඇත්තට දැනගත්තේ රොණි අය නැති වුණා කියලා ඒකින් ඒක ඇත්තට ඒකින් පස්සේ ඇවිල්ලා තව ෂෝස් යන්න තිබ්බා මෙහෙ තිබ්බා ඉතින් අන්තිමට කියන්න තියන්නේ ඇත්තට මගේ හොඳම හිතවතන් නැති වුණා කියලා ආයෙත් ලැබෙන්නේ කේෂා නොබ කොහොමද මේ ඔබේ පියාගේ අභාවය දැනගන්නේ ඔහු ලංකාවේ නෙමෙයිනේ මේ ඔහුගේ මරණය සිද්ධ වෙන්නේ අර දුක් වෙන්න දේවල් තියෙනවද කියලා අහනවානේ දුක් වෙන්න පුළුවන් ලොකුම දේ මට ඇවිල්ලා අපි දෙන්නම එකම දෙන්නම ගෙදරින් එළියට යන්න හිටියා යා කලින් ගියේ මං ඊළඟ දවසේ එළියට ගියේ ඒ වැඩ කර කර හිටපු තැනේ ට්‍රිප් එකක් තිබ්බා අපිට ඒ කියන්නේ এডুকেෂනල් ට්‍රිප් එකක් තිබ්බා ඒකට මං යන්න ලෑස්ති වෙන හින්දා ඊට කලින් දවසේ රෑ මම යාට යාත්‍නා කළා ඔක්කොම කළා ඊට පස්සේ තමයි යා ගෙදරින් පිටත් වුනේ ඉතින් අර යනකොට සාමාන්‍යයෙන් යාට පුරුද්දක් තියෙනවා බයි ගොඩ් බ්ලෙස් කියලා කියනවා අන්න ඒ වචන දෙකෙන් තමයි කතාව ඉවර වුනේ ඊට පස්සේ මම දඹුල්ල යනකොට මම ට්‍රයි කරා යාට කෝල් කරන්න ඒත් යාට ඒ ෆෝන් එක කනෙක්ට් ඒ ලයින් එක කනෙක්ට් වුනේ නැහැ මොකෝ මං හිතුවා එහෙනම් තාම රෝමින් ඇක්ටිවේට් වෙලා නැති ඇති ඒ වගේ කතාවක් වෙන්නේ නැති කියලා කොහොම හරි ඒ ගිය දවස් මා හිතන්නේ ෂෝට් ට්‍රිප් එකකට ගිය දවස් 5කට හරි 6කට හරි ගිය ඒ දවස් 5 ඇතුළත මට කතා කරගන්න බැරි වුණා යාට ඒක මාර දුකක් වුණේ ඊට පස්සේ ඉතින් එක පාටම කෝල් එක ආවේ පාන්දර මම හිතන්නේ 4 මාට් විතර අපේ වෙලාවෙන් මේ අංකල් කෙනෙක් යාගේ හිතවත් එක්ක මියුසික් ෆීල්ඩ් එකේ කෝල් කළා මට කිව්වා පුතා මේ මෙහෙම ආරංචියක් නරක ආරංචියක් තියෙනවා මේ ඔයාගේ තාත්තා නැති වෙලා කියලා ඉතින් ඒක ඒ විදියටම මේ තමයි උනේ ඉතමත් ඒ කියන්නේ කම්පැනි කියන්නේ මට ඒ වෙලාවේ මොනවාද හිතා ගන්න බැ ඒ කියන්නේ මොකද ඒක කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැති දෙයක් කිව්වා වගේ ඒක මේ ලෙඩ වෙලා ඉඳලවත් ඒ වගේ කිසිම ප්‍රශ්නයක් තිබුණ නැහැ ඉතින් ඒකෙන් ගන්න පුළුවන් පාඩම ඇවිල්ලා ජීවිතේ අවදානම් කොයි වෙලාවෙ යන්න සිද්ධ වෙයිද දන්නේ නැහැ ඉතින් කාලා බීලා සතුටෙන් ඉන්න ඒ මොහොතේදී තමුන් හිතුවොත් අපි මං මේ දේ කළා නැහැ අර දේ කළා නැහැ කියලා එතකොට අවසානයි නේද ඉතින් ඒක ඒ මොහොතේදී ඒක තමයි මගේ ඔළුවට ආවේ මේ මනුස්සයා ඇත්තටම ගියාද කියලා මාත් මොහොතකට වගේ ගල් වුණා ඊට පස්සේ මේ නින්දෙන් හීනියක්ද කියලා පොඩ්ඩක් හිතුණා මොහොතකට ඒත් ඉතින් එහෙම අමුතු කොහොමද කියන්නේ අමුතු ශක්තියක් ආවා ඊට පස්සේ වැඩ කටයුතු දවස් 10ක් තිස්සේ අපිට මේ වැඩේ යදුනා ඕස්ට්‍රේලියාව හිටපු හින්දා ඒත් ඉතින් මේ සෑහෙන ශක්තියක් ආවා ඒ වෙලාවේ ඔබ රොනි ලීච් මහත්මයාගේ එකම පුත්‍ර රත්නය තාත්තගේ අභාවයත් එක්ක අක්කා සහ අම්මා තවත් කාන්තාවන් දෙන්නෙක්ගේ බර ඔබේ කරට පැටවෙනවා පුතෙක් විදිහට මීට අවුරුදු 3කට කලින් ඔබ දැනටත් මහලුකු වයසක කෙනෙක් නෙමෙයි අවුරුදු 3කට කලින් ඔබ තවත් මුංචි ඔබ කොහොමද මේ ඒ වගේම කරට ගත්තේ ඇත්තට මං කිව්වා වගේ අර ශක්තිය එක පාටම ආවා කොහෙන්වත් නැති ඒ කියන්නේ මට හිත මාරු විතර හයිය වුණා. ඒක මං හිතන්නේ යම් කිසි තාක් දුරකට දෙමෝපියෝ කලින් යනවනම් ඒක වෙන්නේ ඉන්න ළමයින්ව ඉතාමත් ශක්තිමත් තැනකට හිතෙන් ගේන්න. අන්න ඒක මට හිතනවා මට වෙලා තිනවා කියලා කලින් කිව්වා වගේ දුක අඩු වෙලා නැහැ. ඒත් ඉතින් ශක්තිය නම් වැඩි වෙලා ඉස්සරහට යන්න පුළුවන් ගතියක් තියෙනවා. තාත්තා නිරන්තරයෙන්ම මේ ප්‍රසංග සඳහා විදේශගත වෙන කෙනෙක් නේ විදේශ සංචාරවලට ගිහිල්ලා ආවහම මේ අත්දැකීම් ඔබත් එක්ක බෙදා ගන්න විදේශ සංචාරවලට ගිහිල්ලාදී තෑගි හුමාරු කරගන්න ඒ වගේ සම්බන්ධකම් ඔබත් එක්ක තිබ්බද එහෙම හිස් අතින් ආපු පුද්ගලෙක් නෙමෙයි හැමතිස්සෙම දෙයක් අරන් ආපු එක්කෙනෙක් ඉතින් එයා ඇවිල්ලා අනිවාර්යයෙන්ම ගොඩක් අනිත් මිනිස්සු ගැන හිතනවා ඒ හිතන හින්දා පවුල ගැනත් සෑහෙන්න දුරට එයා එහෙ ගියාම එයාගේ හිත මෙහෙ කියන සංකල්පයේ යත් එක්ක යන කට්ටිය විශේෂයෙන්ම ජිප්සිස් බෑන්ඩ් එකේ කට්ටියයි සමහරක් විතර යත් එක ආටිස්ට්ලායි කියන්නේ හැමතිස්සෙම එහෙ ගියාමත් එන්න බලාගෙනමයි ඉන්නේ හැමතිස්සෙම කියලා. ඉතින් ඒ යන ඕනම ට්‍රිප් එකක් ඒ කියන්නේ රටින් එළියට වෙන්න ඕනේ නැහැ. ගෙදරින් එළියට ගියත් ඉතින් ජීවිතේට හිස්ස දෙන් එන්නේ නැහැ. ළමයෙක්ට දෙන්න තිබ්බ සියලුම දේවල් අපිට තාත්තා කෙනෙක් වශයෙන් ගෙනල්ලා දුන්නා. අනික මේ ජීවිතේට ප්‍රශ්න ඇහුවේ නැහැ කොහොම වුණාද ඕකත් එක කරන්නේ ෆෝන් එකක් ගෙනල්ලා දුන්නොත් ඒක ජීවිතේට අහන්නේ නැහැ මොකද්ද ඕකත් එක්ක මේ කරන්න එපා මේ වැඩ අර වැඩ කරන්න එපා
කියන්නේ මම මේක වට ගෙනල්ලා දෙනවා ඔයාගේ අතේ වගකීම තියෙනවා කොහොමද ඒකත් එක්ක ඇසිරෙන්න කියන එක ඒ විදියක හිතක් තිබ්බේ හිත තේරුම් ගන්න හරි අමාරුයි ඉතාමත්ම හොඳ හිතක් අපිට විතරක් නෙමෙයි පවුලක් හැටියට ඕන දරුවෙක්ට එයාගේ තාත්තා හොඳයි කියලා කියන්න පුළුවන් ඒත් ඉතින් මිනිස්සෙක් හැටියට කට්ටියකින් ඇහුවම ඒගොල්ලෝ කියන්නේ ඉතාමත්ම හොඳ දේවල් තමයි නරක දේවල් කියනවා අඩුයි නරක දේවලුත් කියපු කට්ටිය ඉන්නවා ඒත් ඉතින් ඒවා යා ගණන් ගත්තෙත් නැහැ ඒකත් සෑහෙන්න පාඩමක් අපි එකකින් ඉගෙන ගත්තා මොකද ඒ අර බුලට් ප්‍රූෆ් කියලා කියන්නේ දේවල් කිව්වම ඒවා ගණන් ගන්න නැතුව ඉස්සරහට ගියපු හින්දා තමයි ඔච්චර ප්‍රසිද්ධකමක් ලැබුවේ තාතගේ නිර්මාණ තාමත් ඉතුරු වෙලා තියෙනවා ඒ නිසා මොහු ජීවමාන කලාකරුවෙක් විදිහට හඳුන්වන්න පුළුවන් හැබැයි දෙමව්පියන් ජීවතුන් අතර ඉද්දි පවා දෙමව්පියන්ගේ නිර්මාණ අලෙවි කරන මේ නිර්මාණ ඔස්සේ තමන්ගේ මාවත හදාගන්න දරුවන් අපේ ශේෂ්ත්‍රයේ ඉන්නවා නැතුව නෙවෙයි බලාපොරොත්තුවක් නැද්ද තාතගේ නිර්මාණ ටික ඉදිරියට කරගෙන තාත්තා වේදිකාවේ හොඳ නිවේදකෙක් ඒ කටයුතු ඉදිරියට කරගෙන යන්න නිවේදක කටයුතු නම් මම කරනවා මේ දැනට තම channel එකවත් කළා නැහැ හැබැයි මං හිතන්නේ wedding වලට ගොඩක් වෙදින dances වලට මේ ඇත්තටම මේ ළඟදී gypsies එකත් එක්කත් කරා කලින් මේ කොරෝනා wave එකට කලින් ඒ වගේ මේ දේවල් නම් මම කරගෙන යනවා ඒත් ඉතින් මේ මට අර මං කිව්වා වගේ තාම signal එක ඇවිල්ලා නැහැ මේ වැඩේ වාට කරගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා ඒත් ඒක කවදාවත් මං කරත් ඒ කරපු නිර්මාණයේ ගුණාත්මකභාවය රැකගෙන කරන්න තමයි පුළුවන් තරම් බලන්නේ මොකද මං ඕන දෙයක් කරද්දි එහෙමයි මං පුළුවන් තරම් ඒකට සාධාරණයක් මිසක් අසාධාරණයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් ලේසි නෑ. මොකෝ මේ නිර්මාණ ඇවිල්ලා සෑහෙන්න මහන්සි වෙලා කරපු නිර්මාණ. දවස් ගණන් සමහරක් විතර සින්දු ලියලා තියෙනවා. මේ මියුසික් බලලා බලලා ඒක ඒගොල්ලෝම කියලා තිනවා අපිට සමහරක් රෝග එපා වෙන වැඩක් කියලා. ඉතින් කියන්න බෑ හැබැයි ඉස්සරහට අර මං කිව්වා වගේ තරුවල ලියලා තියෙනවා නම් ඒක කරන්න අවශ්‍යතාවයක් ඉටු වුණොත් ඒක කරන්න සිද්ධ වුණොත් අනිවාර්යයෙන්ම කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. उदाहरे सहुर्दया विशेषांगेन अदापि कथाकरे रोनी लीच महात्म्या पिलिबंदव ओहु हेमदामत् हदवते जीवत्वन कलाकारवे केनिसाई ओहु जीवितेन समगन वसर तुनक गिहिल्लत ओहुगे उपन्दिनय वेनुवेन ओहु गैन कथा करन्न मे आकारयट अपि ओहुगे पुत्ररत्नय सह ओहुगे होंदम मित्रव ओबे निवहनट कैंदवगन आवे ඔහු දැයින් සමුගෙන අපෙන් සමුගෙන වසර 3ක් ගිහිල්ලා ඔහුගේ බලාපොරොත්තුව දෙව්මව් තුරුල වෙන්නේ නැති. ඔහු නිසකවම ඔහු බලාපොරොත්තු වූ තැන ඇති. අපි සූදානම් වෙන්නේ සාකච්ඡාව අවසන් කරන්න. මේ සාකච්ඡාව වෙනුවෙන් එකතු වුණා රොනී ලීච් මහත්මයාගේ ආදරණීය එකම පුත්‍ර රත්නය කිෂාන් ලීච්. ඒත් එක්කම ඔහුගේ ආදරණීය මිතුරා රෙක්ස් ඇන්තනි මහත්මයා දෙදෙනාටම බොහොම ස්තුතියි. සුබ දවසක්. සුබ දවසක් ඔබටත්. අපි සූදානම් උදායිරේ සහෘදයා විශේෂාංගෙන් සමුගෙන යන්න. හැබැයි උදායිර තුල තවත් බොහෝමයක් දේවල් ඔබ වෙනුවෙන් තියෙනවා. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා උදායිරත් එක්කම රැඳිලා ඉන්න කියලා. උදායිරේ සහෘදයා විශේෂාංගෙන් සමුගන්නා මොහොතේ අපි ඔබට ලස්සන ගීතයක් තිරන කරනවා.